ලංකා ගල්ලංගු සමාගම කුලී වාහන සඳහා වාර්ෂිකට රුපියල් මිලියන 10,80,000ක් ගෙවනු ලැබේ. එතුමිය කිව්වා මේ විදුලි අයන්නේ ආයන්නේ තුන්වෙනි එක කුලී පදනම යටතේ ගන්නා ලද වාහන වලට මිලියන 10,82,000ක් ගෙවනවයි කියලා. ඒ කියන්නේ බිලියන 82ක් කුලී පදනම යටතේ මේ ඔබතුමියම කිව් පිළිතුරේ. එච්චර ලොකු මුදලක් ගෙවනවද? කුලී සඳහා වර්ෂයකට 80,000යි. පොඩකින් පොඩකින්. සමා වෙන්න. මට මේක හරිනවා. 1.5 මිලියන. ගණන් නම් මට දී එකක් තියෙනවා මට මේක 80,000යි සමා වෙන්න 6,80,000යි 16,80,000යි මහින්ද රාජපක්ෂමත් තුමා සම්බන්ධ නැහැ කියලා මට මේ කියන්නේ රංජන මහත්මයා ඉස්සර මං කියන ගහන්නේ මම ආයෙ රීකෝඩ් කරන්න රීකෝඩ් කරන්න රීප්ලේ කරන්න දැන් ඔබ කිව්වද අහන්න රංජන් කිව්වේ එතුමා කුඩු ගෙන්නවයි කියලා ඔව් මම තාම කියනවා නෑ මම කියන්නේ මං කියන දැන් කුඩු ගේ කියන්නේ දැන් කුඩු ගේනවා දැන් මේ කුඩු ගේනවා ඔව් මම මේ කුඩු ගේනවා ඔව් මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා එතකොට සම්බන්ධද නැද්ද කුඩු ගිනීමට නෙමෙයි සම්බන්ධ දැන් මේ කුඩු ගේනවා ඒ මම ජනාධිපති මම මෙහෙ බලන් ඉන්නවා ඒ කියන කෙනා සම්බන්ධද නැද්ද ඉන්න ඒ කියන කෙනා කුඩු ගෙනාවා ඒ කියන කෙනා කුඩු ගෙනාවා ආගන්නකෝ ඒ කියන්නේ ලංකාවට ඉන්නකෝ ඉන්නකෝ එතුමා පත් උනේ 2005 2005 ඉඳන් 2010 වන විට ලංකාව කුඩු කේන්දස්ථානයේ බවට පත් වුණා කිලෝ 200ට එකක් ආව ට්‍රැක්ටර් වල ගෙනාව සිර ගෙනාව කුඩු ගෙනාවා එතුමා අහක බලන් හිටියා මෙයා කියනවා සම්බන්ධ නැහැලු මම කියන්නේ කුඩු ගෙනීමට සම්බන්ධ නැහැ කුඩු ගෙනීම නවත්තන්න තිබුණා ඒ මහා බලයේ යොදවලා ඒකට සම්බන්ධයි නේ කියන්නේ ඔය ඒක තමයි කියන්නේ නමුත් කුඩු ගෙනාවට සම්බන්ධ නැහැ කුඩු ගෙනාවේ නැහැ කුඩු ගෙනීම නවත්තන්න තිබුණා නවත්තන්න තිබුණා නැවැත්තුවේ නැහැ කියන සම්බන්ධයි නෑ නෑ එහෙම කුඩු ගෙනීම නවත්තන්න තිබුණා අර ගොයක් කොලේ නැවැත්තුවේ නැහැ නැවැත්තුවේ නැහැ සම්බන්ධයි අමරබන්දු සින්දුව කියන්න පටන් ගත්තා අමරබන්දු රූපසිංහගේ මොකක්ද අමරබන්දු කිව්වේ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ ඉනවාද අරසියල් වෙන්නම් குறுகிய எண்ணம் ஒரு நாளும் வேண்டாம் நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்டு பொட்டு அண்ணன் நாம் வேணும் டூம் வேணும் தக்கால வரதுல கூட கியாண்டோடு சகோதர சகோதரி போல வாழ வேண்டும் நாம் எல்லோரும் இந்த நாட்டின் மக்களே ඔල්මාද බඩුවක් කර මේ මිනිහත් කෙලගෙන කෙලගෙන යන මේ මේ පිස්සෝ වාඩි කරන්න මේ පිස්සෝ වාඩි කරන්න මම වාඩි කරන්න උඹට පුළුවන් නේද මාව වාඩි කරන්න පක්කයා මාව වාඩි කරන්න බෑ පක්කයා පිස්සු කෙලින්නේ බෝයි මේ වගේ පිස්සු කෙලින්න පුළුවන්ද කියලා අමතුම ඊට වැඩිය හොඳ නැද්ද මහ මැතිවරණයකට මහ මැතිවරණේ ඒකත් හොඳයි මේ කොටන කුකුලට කොයි පොර පිටියක් එකයි ඒක තමයි අහන්නේ මහ මැතිවරණේ කල්ලාද කටක් ආපු යකාට ගම කණේක වැඩක් නෑ ආ යා ගම කෑවලු මහින්ද රාජපක්ෂ අයියෝ අයියෝ මහින්ද රාජපක්ෂ ගම කෑවලු ඒ බලන්න ඒ බලන්න අයියෝ ගම කෑවලු හොඩගිට එතුමා කියනවා ගම කාපු කර රට ගලේක වැඩක්ද කියලා ඒකට කියන්නේ Yeah.
ගැයි අර ලැජ්ජා විනාඩි දෙකක් විතර දෙන්න පුළුවන්ද? ආ ගරු කථානායකතුමනි මේමයි. දැන් ආ එනවා මම වාඩි වෙන්නම්. ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ අවසාන කරන ඇති වාද. ගරු ගරු ගංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකය. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇටැම්බෙන් සිටි කාලය මට මතකය. Thank you.